සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය දෙවැනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩම අසරණ සරණ ගුණේ බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණේ අපි මේ පාඩමේ සාකච්ඡා කරනවා බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණේ බලමු දෙවනි පාඩමේ 11 ශ්‍රේණිය ගිලනුන්ට උපස්ථාන කියන කිරීම කියන කොටස සාකච්ඡා කළා. මේ කොටසේදී සාකච්ඡා කරන්නේ අසරණයන්ට පිහිට වෙච්ච ආකාරය පිළිබඳව. අප බුදුරජාණන් වහන්සේ දෛනිකව පැසුළු යම් කිස ආරම්භයේදී මහා කරුණා සමාපatti සුවයෙන් වැඩ සිටියහ. අලු යම් කාලේ පසුළු යම් කිස කියන්නේ අලු යම් කාලයේදී බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti සුවයෙන් වැඩ සිටිනවා. පසුළු යම් කිසේදී තමයි මහා කරුණා සමාපත්තියෙන් වැඩ සිටින්නේ. පසුළු යම් කිස එහිදී කිසිදු කෙනෙක් එහිදී සිදු කෙරෙන්නේ එදෙන තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද යන්න විමසා බැලීමකි. මහා කරුණා සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ සිදු කරන්නේ තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද කියලා. ඒ දවසේදී තමන්ගෙන් පිහිටත් අනුග්‍රහයත් ලබා ගන්නට සුදුසු කෙනා කවුද කියලයි බලන්නේ. පසුළු යම් කිසේදී මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලන්නේ ඒ දවසේ තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය පිහිට වීම ලබා ගන්නට සුදුසු කෙනා කවුද කියලා. එසේ උන්වහන්සේගේ පිහිට ලැබූ පිරිසට දිව්‍ය මිනිස්ය පමණක් නොව තිරිසන් සතුන්ද ඇතුළත් වූ. උන්වහන්සේගේ පිහිට ලැබපු අය අතරට දිව්‍ය දෙවිවරු මිනිසුන් එතරක් නෙවෙයි තිරිසන් සත්තු ඇතුළත් වුණා. දෙවියන් මිනිසුන් තිරිසන් සත්තු ඇතුළත් වුණා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා. කාටද මම අද දවසේදී පිහිට වෙන්නට ඕන මගේ පිහිට කාටද අද ලැබිය යුත්තේ කියලා බලලා පිහිට වෙච්ච තිරිස අතර දෙවිවරු ඉන්නවා මිනිස්සු ඉන්නවා තිරිසන් සත්තු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අසරණ වූ මේ තිරිස් සොයාගෙන වැඩම කොට අවශ්‍ය අනුග්‍රහය ලබා දුන් සීක. අවශ්‍ය අනුග්‍රහය ලබා දුන්නා හොයාගෙන ගිහිලි. මේ වැඩම කිරීම නිබද්ධ චාරිකා නමින් හැඳින්වේ. මහා කරුණා සමාපත්තියට සමවැදිලා පිහිට වෙන්නට ඕන කාටද කියලා බලලා අවධානය යොමු කරලා බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන වැඩම කරනවා. ඒ වැඩම කිරීම හඳුන්වන්නේ නිබද්ධ චාරිකා කියලා. නිබද්ධ චාරිකා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට වෙන්නට ඕන කාටද කියලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා ඉස්සල්ලාම උන්වහන්සේ බලනවා. ඊට පස්සේ ඒ අය කරා ගමන් කරනවා වැඩම කරනවා. ඒ වැඩම කිරීමේ චාරිකාව නිබද්ධ චාරිකා කියන නමින් තමයි හඳුන්වන්නේ. එනම් විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා පිහිටවීමට වැඩම කිරීමයි. නිබද්ධ චාරිකා කියන්නේ විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා පිහිටවීමට වැඩම කිරීමයි. වැඩම කිරීම නිබද්ධ චාරිකා කියන්නේ නිබද්ධ චාරිකා විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා පිහිටවීමට වැඩම කිරීම. නිබද්ධ චාරිකා කියන්නේ මොකක්ද කියලා කෙටි ප්‍රශ්නයකදී අපිට
අපින් අහන්න පුළුවන්. භව කතරේ අතරමංව සිටින සියලු දෙනාද අසරණයෝය. භවයේ නැමැති කාන්තාරයේ අතරමං වෙලා ඉන්න හැමදෙනාම අසරණ භාවයට පත්වෙච්ච අය. ඒ අයට ධර්මාවබෝධය ලබා දීමට උන්වහන්සේ කටයුතු කරනු ලැබුවේද අසරණ සරණ ගුණය නිසාවෙනි. භවය තුල සංසාරය තුල අසරණ වෙච්ච අයට පිහිටවීම සඳහා ධර්මාවබෝධය ඇති කරන්නේ අසරණයන්ට පිහිටවීමේ අරමුණි. සසර තුල අසරණ වීමත් එක් අසරණකමක්. එහෙනම් ඒ අයට ධර්මාවබෝධය ඇති කිරීම සඳහා බුදුහාමුදුරුවෝ කටයුතු කළා. ඒකත් අසරණ සරණ වීමක්. නමුත් විශේෂ අනුග්‍රහය ලැබිය යුතු පිරිස් දෛනිකව බුදු ඇසට දර්ශනය වේ. ඊට අමතරව විශේෂ අවධානය විශේෂ අනුග්‍රහයක් ලබා ගන්න සුදුසු වෙච්ච ඒ තරම් දැඩිසේ අසරණ භාවයට පත් වෙච්ච පිරිස් දිනපතා බුදුරජාණන් වහන්සේගේ අවධානයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ අවධානයට යොමු වුණා. උන්වහන්සේ ඒ අය වෙත වැඩම කර පිහිට වූහ. එහෙම අසරණ භාවයට පත්වෙච්ච අයට පිහිටවීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ අතර පියාගේ මරණින් පසු අනේක විධ දුක් ගැහැටවලට මුහුණ පෑ සත්හැවිරිදි සෝපාකට පිහිටවීම සඳහා වැඩම කිරීමට සිදු වූයේ සොහොන් බිමක් වෙතයි. මේ වැඩම කිරීම අතර පියාගේ මරණින් පසු පියා මිය ගියාට පස්සේ අනේක විධ දුක් ගැහැටවලට මුහුණ පෑ ගොඩක් දුක් ගැහැටවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සත් හැවිරිදි සෝපාකට පිහිටවීම සඳහා වැඩම කිරීමට සිදු වූයේ සෝපාකට පිහිටවීම සඳහා වැඩම කිරීමට සිදු වූයේ සොහොන් බිමක් වෙතට සොහොන් බිමක් වෙත වැඩම කරන්නට සිදු වුණා. පියාගේ මරණයෙන් පස්සේ අනේක විධ දුක් ගැහැටවලට මුහුණ පානවා. සත් හැවිරිදි සෝපාක අවුරුදු 7යි. නම සෝපාක මෙයාට පිහිටවීම සඳහා බුදුරජාණන් වහන්සේ වදිනවා සොහොන් බිමකට. ඒ වන විට ඔහු මල මිනියක තබා ගැටගසා තිබුණි. බුදුරජාණන් වහන්සේ වැඩම කරන වෙලාව වෙනකොට සෝපාකව මලමිනියකට තියලා බැඳලා තිබුණි. සීතලේ වෙවුලමින් බියට පත්ව තැතිගෙන සිටි සෝපාකට සෙනෙහි වර වදනින් ඇමතු බුදුරජාණන් වහන්සේ. සීතලයි, මහා රාත්‍රියක තමයි සොහොන් බිමට වැඩම කරන්නේ. මහා රාත්‍රිය තමයි සෝපාක හිමිදිරි පාන්දර. එනකොට කොයිතරම් සීතලක් තියෙනවද කියලා අමුතුවෙන් ඔබට කියලා දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සීතලේ වෙවුලනවා, බියටපත් වෙලා අමු සොහනක පුංචි දරුවෙක් අවුරුදු 7යි මලමිනියකට තියලා බැඳලා තියෙනකොට කොයිතරම් බියක් ඒ දරුවා ළඟ තියෙන්නට ඇද්ද, දරුවාගේ හිතේ තියෙන්නට ඇද්ද? සෝපාකට සෙනෙහවර වදනින් ඇමතු බුදුරජාණන් වහන්සේ සෙනෙහවර වදනින් වචන වලින් කතා කරනවා. කරුණා බරිත හදවතක් ඇති පියෙකු ලෙසින් කරුණාවෙන් තෙත් වෙලා තියෙන හදවතක් තියෙන පිය කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ මේ සෝපාක දරුවාට කතා කරනවා. එම දරුවා එයින් මුදාගත් සේක. කරුණා බරිත හදවතක් ඇති පිය කෙනෙක් වගේ පියාණන් වහන්සේ කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ දරුවව ඒ අසරණ කමෙන් මුදවා ගන්නවා. ඒක අවස්ථාවක්. ඊට අමතරව සැඩොල් කුලයක උපත ලද සුනීතද සැඩොල් කුලයක උපත ලබාගෙන හිටපු සුනීතත් ඒ වගේ අසරණ තත්ත්වයට පත් වෙච්ච කෙනෙක්. සුනීතද එබඳුම අසරණ තත්ත්වයට පත් අයකි. පහත්යයි සම්මත කුලයක ඉපිද සිටින නිසා සුනීත වැනි අයට සමාජයෙන් ලැබිය යුතු වරප්‍රසාද කිසිවක් හිමි නොවුණි. පහත් කුලයක තමයි සැඩල් කුලය කියන්නේ. පහත් කුලයක් විදිහට තමයි ඒ කාලේ සැලකුවේ. මේ පහත් කුලයක ඉපදිලා හිටපු හින්දා සමාජයෙන් ලැබිය යුතු කිසිම වරප්‍රසාදයක් මේ සෝපා සුනීතට හම්බ වෙන්නේ නැහැ.
සමාජයෙන් ලැබිය යුතු වරප්‍රසාද කිසිවක් හම්බ වෙන්නේ නැහැ. ඔහුට දිවි ගෙවීමට සිදු වූයේ නගරයේ කසල සෝදක වෘත්තියේ නියැලීමනි. සුනීත කරමින් හිටියේ නගරයේ තියෙන කසල පිරිසිදු කිරීම. ඔහුට දිවි ගෙවීමට සිදු වූයේ නගරයේ කසල සෝදක වෘත්තිය. සුනීතගේ වෘත්තිය තමයි, රැකියාව තමයි නගරයේ පවතින කසල පිරිසිදු කිරීම, කසල ඇදීම. මේ අමිහිරි කටුක ජීවිතයෙන් බුදුරදුන් විසින් ඔහු ගලවා ගත්තේ සසුන් ගත කිරීමෙනි. මේ අසරණ තත්ත්වයෙන් බුදුරජාණන් වහන්සේ සුනීතවත් මුදවා ගන්නවා. ඒ නිකම්ම නෙවෙයි, සුනීතට පැවිද්ද ලබා දීලා. සුනීත කියන මේ දරුවාට පැවිද්ද ලබා දෙනවා. මේ අමිහිරි කටුක ජීවිතයෙන් බුදුරදුන් විසින් ඔහු ගලවා ගත්තේ සසුන් ගත කිරීම, ශාසනයට ඇතුළත් කරනවා. ඉන් අනතුරුව භෞතික පරිසරයේ ඇති කසල පමණක් නොව භවගමනයේදී හමුවන කසලද අලු කර දැමීමට සුනීත තෙරුන්ට හැකිවි. ඉන් අනතුරුව භෞතික පරිසරයේ ඇති කසල පමණක් නොව අපිට පේන්න තියෙන අවට වටපිටාවේ තියෙන කසල විතරක් නෙමෙයි, භවගමනයේදී හමුවන කසලද කෙලෙසුත් අලු කර දැමීමට සුනීත තෙරුන් වහන්සේට පුළුවන් වෙනවා. නිකසල වූ නිර්වාණ අවබෝධය උදා කර ගැනීමට සුනීත තෙරුන්ට අවකාශය සැලසිනි. සුනීත තෙරුන් වහන්සේට නිකසල වූ, කසල නැති උතුම් වූ නිවන අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා. නිකසල වූ නිර්වාණ අවබෝධය උදා කර ගැනීමට සුනීත තෙරුන්ට අවකාශය සැලසෙනවා. තොරුන් අතින් ගිලිහි වැටී තිබූ කහවණු පොදියක් අහුලා ගැනීම නිසා කරදරයකට පත්වීමට ගිය අසරණ ගොවියෙකු බේරා ගැනීම. අසරණ ගොවියෙකු බේරා ගැනීම. බුදුරජාණන් වහන්සේ තවත් පිහිටපු අවස්ථාවක් තමයි මේ අසරණ ගොවියෙක්ට පිහිට වෙච්ච අවස්ථාව. එක්තරා කුඹුරක හිටියා ගොවි. ඒ ගොවියව බුදුරජාණන් වහන්සේ බේරා ගත්තේ කොහොමද කියලා බලමු. සොරුන් අතින් ගිලිහි වැටී තිබූ කහවණු පොදියක් අහුලා ගැනීම නිසා හොරුන් අතින් වැටිලා තිබුණා කහවණු පොදියක්. ඒ කහවණු පොදිය මේ අසරණ මහලු ගොවියා ඇහිඳ ගන්න. මේ නිසා විනාශයක් වෙන්නට ගියපු ගොවියෙකු බේරා ගන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමග කෙතකට වැඩම කළා. එක්තරා කුඹුරකට මේ ගොවියා හිටපු කුඹුරට වැඩම කරනවා. තමා හදාවටාගත් දරුවන්ගෙන් නිසි සැලකිලි නොලැබීම නිසා ජීවිතයේ සැඳෑ සමයේ අසරණව සිටි පියකුහට දරුවන්ගෙන් නැවත සැලකිලි ලැබීමට සැලැස්වීමද බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණේ පිළිඹු කරන් කෙරෙන තවත් සිදුවීම. මුලින් සඳහන් කරපු ගොවියා හිටපු කුඹුරේ හොරු කණ්ඩායමක් මංපැහැරීම් කරලා මංකොල්ල කාලා යනකොට එක කහවණු පොදියක් ඒ ගොවියගේ කුඹුරට වැටෙනවා. කුඹුරට වැටුණට පස්සේ ඒක තියෙද්දි ගොවියා කුඹුරේ වැඩ කර කර ඉන්නවා. රාජපුරුෂයෝ මේ හොරු කවුද කියලා හොයාගෙන හොයාගෙන මඟසලකුණු පාසලකුණු අනුව ගමන් කරනවා. ගමන් කරමින් ඉන්නකොට මේ ගොවියා හම්බ වෙනවා. ඊට කලින් බුදුරජාණන් වහන්සේ මේ කුඹුරට වැඩම කරලා ආනන්ද සර්පයා දුටුවෙහිද කියලා ප්‍රකාශ කරලා වැඩම කරනවා. වැඩම කරාට පස්සේ හොරු කණ්ඩායම හොයාගෙන ආපු රාජපුරුෂයෝ කුඹුරට එනවා. කුඹුරට ආපු ගමන් අර කහවණු හම්බ වෙනවා. හම්බ වුණාට පස්සේ මේ ගොවියා තමයි හොරකම් කරලා තියෙන්නේ කියලා ගොවියා වල්ලගෙන දඬුවම් දීම සඳහා අරගෙන යනවා. එහෙම අරගෙන යනකොට
මේ ගොවියා ප්‍රකාශ කරනවා ආනන්ද සරපයා දුක් විහිද. ආනන්ද සරපයා දුක් විහිද කියලා ප්‍රකාශ කර කර යනවා. එහෙම ප්‍රකාශ කර කර යනකොට මේ රාජ පුරුෂයා අහනවා මොකක්ද මේකට හේතුව, මේ විදිහට ප්‍රකාශ කරන්නේ ඇයි කියලා. ඒ වෙලාවේදී ඇත්ත විස්තරේ ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ සමීපයට මේ ගොවියව අරගෙන යනවා. අරගෙන ගියාම ඒ හොරකම කරපු කෙනා මේ ගොවියන් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ අසරණ ගොවියව බේරා ගන්නවා. නැත්නම් රාජ උදහසට ලක් වෙලා මරණයට පවා ලක් වෙන්නට පුළුවන්කම තිබුණා මේ අසරණ ගොවිය. ඒ තත්ත්වයට පත්ුනේ නැහැ බුදුරජාණන් වහන්සේ නිසා. තවත් අවස්ථාවක් තමයි තමන් හදා වඩාගත් දරුවන්ගෙන් නියම විදිහට සැලකිලි නොලැබීම නිසා ජීවිතයේ සැඳෑ සමයේ අසරණව හිටපු දරුවන්ගෙන් සැලකිලි ලැබුණ නැති පිය කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ නැවත සැලකිලි ලැබීමට අවස්ථාව සලසනවා. සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක මේ සිදුවීම සම්පූර්ණම සූත්‍ර දේශනාව තුළ විස්තර කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ පියතුමාට මහලු පුද්ගලයාට කියලා දෙනවා පිය කෙනෙක්ගේ වටිනාකම. ඒ කාලේ ඉන්දියාවේ පැවතුනා දෙමව්පියන්ට පුළුවන්කම තියෙද්දී නොසැලකීමට කටයුතු කළොත්, නොසැලකුවොත් දඩුවම් ලැබීමට පවා ලක් වෙන්නට පුළුවන් වරදක් විදිහටයි පිළිගැනුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පියාගේ වටිනාකමත්, පියා දරුවන් හදා වඩා ගත්ත ආකාරයත්, දරුවන් පිළිබඳ තොරතුරුත් ඇතුළත් කරලා ප්‍රකාශයක් කියලා දෙනවා. මේ ප්‍රකාශය සමාජ ශාලාවලදී පියාණන් ප්‍රකාශ කරනව අහගෙන ඉඳලා ඔහුගේ දරුවන් පිළිබඳව දැනගත් අය සහ ඒ දරුවන් පිළිබඳව දැනගෙන හිටපු හැමදෙනාම ඒ පිළිබඳව කතා වෙන්න පටන් ගන්නවා. දරුවන් බියටපත් වෙලා පියතුමාව ඉතාමත් හොඳින් රැක බලා ගන්නවා. පියතුමාගේ ගුණ තේරුම් අර ගන්නවා. ඒ තවත් අවස්ථාවක්. අකාල උපද්‍රව නිසා මරණයට නියමිතව සිටි මිනිස් ජීවිත බේරා ගැනීමටද බුදුරදුන්ට හැකි විය. ඒ අතර සත්හැවිරිදි වියේදීම යක්ෂේ කුට බිලිවීමට සිටි ආලවක කුමාරයාත් දීගාය කුමාරයාත් වූහ. අකාලේ උපද්‍රව නිසා මරණයට පත්වෙන්න හිටපු අයව බේරා ගත්තා. බේරා ගැනීම. අකාල උපද්‍රව නිසා මරණයට පත්වෙන්නට හිටපු බොහෝ දෙනෙක්ව බේරා ගැනීම බුදුරජාණන් වහන්සේගේ තවත් අසරණයන්ට පිහිට වූ එක් අවස්ථාවක්. ඒ අතර සත්හැවිරිදි වියේදීම යක්ෂයෙකුට බිලිවීමට සිටි ආලවක කුමාරයා දීගායු කුමාරයා. ආලවක කුමාරයා දීගායු කුමාරයා. මේ දෙන්නම අවුරුදු 7 දී යක්ෂයෙකුට බිලිවෙන්නට හිටපු දෙන්නේ. ආලවක කුමාරයා දීගායු කුමාරයා. ආලවක කුමාරයා සහ දීගායු කුමාරයා කියන දෙන්නම අවුරුදු 7 දී යක්ෂයෙකුට අහුවෙන්නට හිටපු දෙන්නේ. ඒ දෙන්නවම බුදුරජාණන් වහන්සේ බේරා ගන්නවා. ඒ දෙන්නට පිහිට වෙනවා. ස්වාමි දියණියගේ හිංසා පීඩා විඳ දරා ගැනීමට නොහැකිව සිය දිවින හානි කර ගැනීමට උත්සාහගත් රජු මාලාවට මාලාවනට නැවත ජීවත් වීමේ ආසාව ඇති වූයේද බුදුරදුන්ගේ අසරණ සරණ ගුණය නිසාය. රජු මාලා කියන්නේ ස්වාමි දියණියගේ හිංසා පීඩා. කෙස් වැටීන් අල්ලගෙන හැමදාම පහර දෙනවා. පහර දීම නිසා රජු මාලාව කරන දේ තමයි තමන්ගේ කොණ්ඩි කපලා දාන. කොණ්ඩේ කපල දැම්මට පස්සේ අල්ලගෙන පහර දීමට දෙයක් නැති නිසා මේ ස්වාමි දියණිය ඒ රජු මාලාවගේ ඒ කාන්තාවගේ බෙල්ලේ ලණුවක් බඳිනවා. බෙල්ලේ ලණුවකින් මාලයක් දාලා තිබුණ නිසා තමයි රජු මාලා. රජු කියන්නේ ලණුවට, මාලා කියන්නේ මාලේ. ලණු මාලයක් බෙල්ලේ දාලා තිබුණ නිසා තමයි ඒ නම පවා ලැබෙන්නේ. ඇය දවසක් දා ගෙලවෙලාගෙන මිය යාම සඳහා වනයේට ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනින්ම මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට මේ රජ්ජුමාලාව විනාශ වෙන්නට යන බව දකිනවා.
බුදුරජාණන් වහන්සේ ඇය එල්ලි මියයෑම සඳහා ගමන් කරන වනාන්තරයට වැඩම කරලා වෘක්ෂයක් යටට වෙලා වැඩ ඉන්නවා. ඇයට ධර්මයේ දේශනා කළ ධර්ම අවබෝධයට පත් කරනවා. ඇයට ජීවත් වීම ආසාව නැවතත් ඇති කරනවා. ඒ රජු මාලාවට පිහිට වූ අවස්ථාව. කර්ම ශක්තිය මත ජීවිත අහිමි වූ බොහෝ දෙනෙකු මියයෑමට පෙර ඔවුන්ගේ ජීවිත සැපවත් කරලීමට උන්වහන්සේ කටයුතු කළේ ඔවුන් වෙසෙන ස්ථාන සොයා වැඩම කරලීමෙනි. තවත් එක අවස්ථාවක් තමයි කර්ම ශක්ති මත ජීවිත අහිමි වූ කර්ම ශක්තිය මත ජීවිත අහිමි වෙච්ච බොහෝ දෙනෙකුට මිය යාමට පෙර කර්ම ශක්තිය ඉවර වෙලා ජීවිතය නිමා වෙලා මිය යන්න සූදානම් වෙන ගොඩක් දෙනෙක්ට ජීවිත සැපවත් කරලීමට උන්වහන්සේ කටයුතු සලස්වනවා. මිය ගියත් හොඳ තැන්වල ඉපදෙන්නට යහපත් චේතන ඇති කරගන්නට මට්ට කුණ්ඩලි තත්තමානවක වේසකාර දියණිය බාහිය දාරුචියේ කියන පිරිස්. නැවතත් බලමු. මට්ට කුණ්ඩලිය පියාගේ වෙනස්කම් නිසා ගොඩක් අසරණ වෙලා හිටපු පාණ්ඩු රෝගයෙන් මිය ගියපු දරුවෙක්. ඔහුට අවසාන මොහොතේදී බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ ඔහු හිටපු තැනට වැඩම කළා. බුදුහාමුදුරුව පිළිබඳව පැහැදීම ඇති කරගෙන මිය ගිහිල්ලා ඔහු මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුණා. දත්තමානවක කුමාරයා හොරු 500කට අහු වෙලා විනාශයට පත් වෙන්නට ගියපු කෙනෙක්. යෝවද තම්පව රෝමනු චේසු කියන මේ ගාථා තුන උගන්වලා තෙරුවන්ගේ ගුණ උගන්වලා ඔහු යවනවා. හොරු කණ්ඩායමට අහු වෙලා විනාශ වුණේ නැහැ. වේසකාර දියණියගේ කතාව බාහිය දාරුචිය කියන හාමුදුරු උන්වහන්සේ රහත් භාවයට පත් වෙනවා. හැබැයි පැවිදි භාවයට පත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඈත ප්‍රදේශයක ඉඳලායි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නේ. උන්වහන්සේ ඒ වෙද්දී පිඬුසිඟා වඩිමින් සිටින්නේ. පිඬුසිඟා වඩිමින් සිටිද්දී තුන් වතාවක්ම තමන්ට ධර්මයේ දේශනා කරන්නට කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ බලනවා මොහු මේ තරම් ධර්මයේ දේශනා කරන්නට කියලා ප්‍රකාශ කරන්නේ මොකක්ද හේතුව? බුදුරජාණන් වහන්සේට පේනවා මොහුගේ ආයු කාලය පවතින්නේ තවත් සුළු වේලාවක් කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ඔහු අෂ්ට පරිස්කාර පූජා කරලා තිබුණ නැති නිසා එහි භික්ෂු මහණ උපසම්පදාව ලබා දෙන්නට බැරි වෙනවා. සිවුරු පිරිකර සොයාගෙන ඒම සඳහා ගමන් කරද්දී ගව දෙනක් ඇනලා දාරුචී කියන පුද්ගලයා පිරිනුවන් පානවා රහත් භාවයට පත් වෙනවා. ඉතින් අසූ මහා ශ්‍රාවකීන් වහන්සේලා අතර ඔබ දැකලා ඇති පැවිදි නොවු රහතන් වහන්සේ කෙනෙක්. ඒ තමයි දාරුචිය හාමුදුරුවන් වහන්සේ. ඔහු ඒ විදිහට උන්වහන්සේ පිහිට ලැබුවෙත් මේ අසරණ සරණ ගුණය නිසා. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ටද පිළිසරණ වූහ. මිනිසුන්ට විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පිහිට වුණේ, තිරිසන් සතුන්ටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ පිහිට ලැබුණා. යුද ජයග්‍රහණ වලදී විශේෂ මෙහෙයක් කළ උදේනි රජතුමාගේ භද්‍රවතී කෑතින්නට පිහිටවීම ඒට එක් නිදසුනකි. යුදමය අවස්ථාවලදී යුද්ධ ජයග්‍රහණය කිරීම සඳහා විශාල මෙහෙවරක් කරපු ඇතින්නක් තමයි උදේන රජතුමාට හිටපු භද්‍රවතී කෑතින්න. ඉතින් වයස්ගතව සිටි භද්‍රවතිකාට කිසිවෙකුගේ පිහිටක් නැති වෙලා යනවා. පිහිට වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඕ අසරණ තත්වයට පත් වූ අය මේ ඇතින්න අසරණ තත්වයට පත් වෙනවා. භද්‍රවතිකාව පිළිබඳ තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ තිරිසන් ගත සතකුට වුවද කළගුණ සැලකීමේ අගේ රජතුමාට පෙන්වා දෙනවා. යුද්ධයේදී ගොඩක් මෙහෙවරක් කරපු භද්‍රවතිකා ඇතින්න වයසට ගියාට පස්සේ අයින් කරනවා. වෙනත් මංගල හස්තියෙක් උදේනි රජතුමා පාවිච්චි කරනවා. ඇතින්නට කෑම බීම ඉඳුම් හිටුම් මේ කිසිවක් නැති වෙලා යනවා. තිරිසංගත වුණත් කළගුණ සැලකිය යුතුයි කියලා අනුශාසනා කරන උදේනි රජතුමාට බුදුරජාණන් වහන්සේ ඇතින්න නැවතත් සියලුම කරු සත්කාර සම්මාන ලැබමින් ජීවත් වෙන්න පටන් ගත්තා. අනතුරු තමා අතින් සිදු වූයේ බලවත් වැරැද්දක් බව පිළිගත් රජතුමා පෙර පරිදිම ඇතින්නට සංග්‍රහ කරන්න පටන් ගත්තා.
තවත් අවස්ථාවක්. ගැරඩියකුට හිංසා කරන දරුවන් පිරිසකට එම ක්‍රියාවේ ඇති අනිසි පළවිපාක පෙන්වා දී එම අසරණ සතාට නිදහසේ ජීවත් ඉවත්ව යෑමට බුදුරජාණන් වහන්සේ අවකාශය සලසා දුන්නා. ළමයි පිරිසක්, ශිෂ්‍යෝ පිරිසක් ගැරඬියෙකුට හිංසා කරන්නට සූදානම් වෙලා ඉන්නවා, හිංසා කරමින් සිටිනවා. බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රියාවේ තියෙන විපාකය පෙන්වා දෙනවා මේ ළමයි පිරිසට. ඒ ගැරඬියට නිදහසේ එතනින් පිට වෙලා යන්නට අවස්ථාව උදා කරලා දෙනවා. ඒ තිරිසංගත සතුන්ට පිහිට වෙච්ච අවස්ථාව. පිහිටවීම සඳහා ජීවත්ව සිටින කෙටි කාලය තුළ අපද උත්සාහගත යුත්තේ හැකි අයුරින් අසරණයින්ට පිහිටවීමටයි. අපි ජීවත් වෙලා ඉන්න පුංචි කාලය තුළ අසරණයට පිහිට වෙන්නට උත්සාහවත් වෙන්නට ඕන. මඟතොටදී අපට විවිධාකාරයෙන් අසරණයෝ හමු වෙති. මඟතොට යාහන වාහනවල යනකොට, බස් රථය තුළ ගමන් කරනකොට අපිට අසරණයෝ හම්බ වෙනවා. ඒ අතර යාචකයන් එක් පිරිසකි. අසරණ පිරිසක් තමයි යාචකයෝ. ඔවුන්ගෙන් ඇතැම්හු සබ්‍රාබාධ ඇති අය වෙති. තවත් අය කිසිවෙකුගේ අසරණ සරණක් නැති නොයකාකාරයේ ආබාධ තියෙන අය. අසරණ යාචකයන්ගේ සමහර අය, යාචකයන්ගෙන් සමහර අය ආබාධ තියෙන අය. තවත් අය කිසිවෙකුගේ සරණක් නැති වයස්ගත වූව වෙති. කිසිම කෙනෙක්ගෙන් සරණක් නැති වයසට පත්වෙච්ච අය වෙන්න පුළුවන් අසරණ අය. මේ පිරිසට කුමන ආකාරයෙන් හෝ උපකාරයක් කිරීම ඔවුන්ගේ සිත සතුටු වීමට මෙන්ම අපගේ සිත සතුටු වීමටද හේතුවේ. ඒ වගේ අසරණ තත්ත්වයට සියලු ආකාරයේ ආබාධ තියෙන, එක එක විදිහේ ආබාධ තියෙන, වයසට පත්වෙච්ච, පිළිසරණක් නැති, දුකී දුප්පත් භාවයට පත්වෙච්ච අයට උදව්වක් උපකාරයක් කළාම ඒ අයත් සතුටු වෙනවා. අපිටත් පුළුවන් ඒ උදව්වක් උපකාරයක් කළ සතුටු වෙන. ඒ ඊළඟ භවයේ සැපවත් වීමට හේතු වෙන පින්කමක් නෙවෙයි. අපේ අනිත් භවයේ සැපවත් වෙන ලොකු පින්කමක් වෙනවා. ඇස් නොපෙනෙන අයෙකුට පාර මාරු වීමට, බස් රථයකට නැගීමට, බැසීමට උපකාර වීමද, බස් රථයක ගමන් ගන්නා විට ඉඳ ගැනීමට අවශ්‍ය අයෙකුට තම අසුන පරිත්‍යාග කිරීමද, සමහර විට හිතගෙනවත් යන්නට බැරි තත්ත්වයේ දෙමව්පියන් වැඩිහිටියන් බස් රථවලට ගොඩ වෙනවා. ඒ වගේ අවස්ථාවක තමන්ගේ ආසනේ පිරිනමන්න පුළුවන් නම් ලොකු පිනක් සිද්ධ වෙනවා. බස් එකේ යන ගමන් තමන් ඉඳගෙන ඉන්න ආසනයේදීම පිනක් බව අපි කල්පනා කරන්නට ඕන. අසරණ සරණ වීමක් බවට පත් වෙනවා. එසේ උපකාරයක් කළ හැකිව තිබියදී අප එය නොකර සිටීම නොමිනිස් කමක් වෙනවා. මිනිස් ගතියට ඒක නිගාවක් වෙනවා. උතුම් වූ මනුස්සත්වයට ගැලපෙන්නට නම් අනිවාර්යයෙන්ම ඒ විදිහ අසරණ තත්වයට පත්වෙච්ච අය සඳහා උදව් උපකාර කිරීම සිදු කරන්නට ඕන. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ දෙවනි පාඩම 11 ශ්‍රේණි බුදු ගුණ අනන්තයි කියන පාඩමේ බුදුරජාණන් වහන්සේ අසරණයන්ට සරණ වීම පිළිබඳවත්, ඒ අසරණයන්ට සරණ වීමේ ගුණය අපිට කොයිතරම් දුරට ප්‍රගුණ කරන්නට පුළුවන්ද, අසරණ සරණ ගුණය ප්‍රගුණ කිරීම තුළින් අපිට ලැබෙන ප්‍රතිවිපාක, ඵල විපාක පිළිබඳවත් සාකච්ඡා කළේ. ඊළඟ කොටසෙන් අපි ඊළඟ තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙවැනි පාඩම ඉතා දීර්ඝ පාඩමක් නිසා කොටස් වශයෙන් අපි සාකච්ඡා කරමු. එසේනම් ඔබට තෙරුවන් සරණයි.